श्रद्धा संपन्न सदहवत बौद्ध पिंगतुन हेमकेनिक्म तम निवस तुल उदेहवस अप शांति नायक अमामह बुद्रजानन वहन्से वेनुवेन मल्पहन सुवंददुम पैन आदि पूजा करन बव मन दन्नवा ओय पिंगतुन मोनतरम श्रद्धावे मोनतरम भक्तियेन बुदुन वेंदत हरियट बुदुन पुदन्न मल्तियन्न पहन तियन्न इगनगन नैतिनम ඔබ කරන වන්දනාව සම්පූර්ණ වෙන්නේ නම් නැහැ. ඒක හින්දා අද ඉඳලවත් හරියට මල් පූජා කරන්න ඕනි නම් මං කියන දේ හොඳට අහගන්න. මං දැකලා තියෙනවා සමහර ගෙවල් වල හඳුන් කූරු පත්තු කරන තැන අලු වලින් පිරිලා මල් ආසනයේ උඩ මැරුණු මැස්සෝ මකුළුවෝ කැරපොත්ත පිරිලා ඔයාගේ ගෙදර කවදාවත්ම मे देवेन्नतिपा अडुम तरमे सतीयकट सरयाक्वत् मल्लासने पिरिसुदुकरन्न वगबलागन्न ओयगोल्लो मे विधिहट बुदुम्मदिनतन अपिरिसुदुव तियागन वंदनामान करन गमन दवसगाने पिंदेनकोट इतनट अमनुष्यो प्रेतयो अरग्गन्नवा बेल्म हेलनवा सुर तंब पत्तिरु पंडुरु कासी मल्लासने उड तियनकोट मे अमुनुष्य बेल्म तवत् वेडिवेनवा एहेम उनहम गेदर नेति प्रश्न एतिवेन्न पटंगन्नवा हेमदाम गेदर रंडु उयन पिहेन कैमवल रस नै गे पुराम कूमि पिरिला हंब करन सल्लिवलट वेन देयक् नै हेमदाम गेदर कौरु हरि लेड वेला इन्नवा एक हिंदा मे देवल सिद्ध नोवेन्न बुदुन्ट कैप करपु मल्लासनय පිරිසිදුව පිළිවෙලට තියලා අනවශ්‍ය දේවල් අයින් කරන්න පුරුදු වෙන්න. හුඟ දෙනෙක් බුදුහාමුදුරුවන්ට පහන තියනකොට පහන් දැල්ලා බුදු පිළිම දිහාට හරවලා පූජා කරනවා. මේක හරිම වැරදි පිළිවෙතක්. බුදුන්ට පහන තියනකොට බුදු පහනේ ආලෝකය බුදුන් වඳින කෙනාගේ දිහාට හැරිලා තියෙන්න ඕනි. එතකොටයි ඒකේ ආශිර්වාදය අපිට ලැබෙන්නේ. සමහරු ඉන්නවා पेन पूजा करन कोटे पेन बाजने कट कपल पूरवेला बुदुंट पूजा करनवा होंदेट मतगति आगन्न मे विधिहेट पेन बाजने कट लंगटम पूरवेला पूजा करन्ने यक्कुंट प्रेतयांट करन अमनुष्य पूजावल हरि विधिहेट बुदुहामुदुरुवंट पेन पूजा करनवा नम पेन बाजनेन भागयक् पूरवेला पूजा करन्न पुरुदु वेन्न मेत एक्कम समहरु करन लोकु वेरद्दक् तमयि गिदर बुदुंट मलपूज करण मल्लासने उड बार उपकरण तीन पणुरु तंब पत्तिरु यांत्र एमदिवट इने बेल्ले बंदिन सूर एवत्तियलतीयनवा मतक तियागन्न खवदावत् मुनमे हेतुवकटवत् बुदुंट पूजा करण मल्लासने उड यांत्र पणुरु सूर वगे देवल तियन्नेपा एहेम उनोत् गिदरायट यक्कुंगे प्रेतयांगे कुंभांड्यांगे बेल्म वेटिला अमनुष्य करदर एतिवेन्न पुलुवन् ऐ अपि अनवश्य विधिहट यक्कुंगे प्रेतयांगे बेल्म लबा गन्ने ओयागे गिदर मल्लासने उड तियेन अमनुष्य बेल्म वेटेन देवल वहाम इवत् करगन्न समहरु इन्नवा लोकु बुदु पिलिमयक् गेनल्ला अडि 6-7ක් कुसिन मल्लासने हदला वंदनामान करनवा ගොඩක් ගෙවල් වල බුදුන් වඳින තැන හදලා තියෙන්නේ ඔලුවටත් උඩින්. මේක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ඔයගොල්ලෝ බුදුහාමුදුරුව වැඩම කරපු මයිංගනේ, නාගදීපය, කැලණිය වගේ රජමහා විහාරවලට ගිහින් බලන්න. මේ පන්සල් වල මල්ලාසනේ උpperyම උනොත් අඩි 3-4ක් විතර උස ඇති. නිකමට හිතලා බලන්න. ඇයි මේ මල්ලාසන මේ විදියට පහතින් හදලා තියෙන්නේ කියලා? ඔයාලා දන්නවද? මේ විදියට මල්ලාසන පහතින් හදන්නේ तमंगे पूजाव एस देखट होंदीन दकिन्न पुलुवांग वेन्न मल्लासने पहतीन तीन कोट मेके लस्सन देखला नित पिना यानवा हित श्रद्धावेन पिरिला इतिरिला यानवा एवितराक नेवे मल्लासने पहसुयम सुद्ध करन्नात पुलुवांग तमंगे ओलुवटत तुडिन मल्लासने हदला तमं पूजा करपु मल्टिक दकिन्ने वन्नतुव गाता कियनवट वडा तमं पूजा करपु मल्टिक पेंटिक හඳුන්කූරු ටික දිහා බලාගෙන ගාතා කියනකොට දැනෙන හැඟීම ගැන නිකමට හිතලා බලන්න. එතකොට මම මේ කිව්වේ මොකක්ද කියලා
ඔයාලටම පැහැදිලි වේවි මෙතනදී මල්ලාසනේ විතරක් නෙවෙයි ගේ ඇතුලේ වන්දනා කරන බුද්ධ ප්‍රතිමාව වුණත් උස වෙන්න ඕනි උපරිම අඟල් 9යි හරියට මල් පූජා කරන්නේ මෙන්න මේ විදිහට මේක හොඳට හිතට අරගෙන අහගන්න අඩි 4ක් විතර උසට මල්ලාසනේ හදලා අඟල් 9ක් විතර උස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඒ මල්ලාසනේ මත තැන්පත් කරන්න ඊට පස්සේ වන්දනා නොකරන බෝධියකින් ඒ කියන්නේ කවුරුත් වඳින්නේ පුදන්නේ නැති කැලේට හැදුණු බෝගහකින් බිම වැටුණු බෝකල 9ක් අරගෙන ඇවිත් එක බෝකලයක ඕන් ශ්‍රී බුද්ධ ලෝකනාත නාරායනේ ශ්‍රද්ධිවාස නමං කියලා ලියලා ඊට පස්සේ ගෙදර ඉන්න හැම කෙනාගේම නමක කොටසක් ඒ බෝකලයේ උඩ ලියන්න. එහෙම කරලා ඉවර වෙලා නම ලියපු බෝකලය අනිත් බෝකල අට උඩින් තියලා බුදු පිළිමේ අසල දකුණු පැත්තෙන් තියන්න. මේ විදිහට හරියට බුදුන් වදින තැන හදාගත්තට පස්සේ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන සතර බුදවරුන් වෙනුවෙන් මල් පහන් සුවඳ දුම් දැහත් ගිලන්පස පූජා කරලා පළමුව බුදුන් වඳින්න. ඊට පස්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් සහ අෂ්ටඵල බෝධීන් වහන්සේගෙන් පිහිට හා ආරක්ෂාව ඉල්ලා බෝධි වන්දනා කරන්න. මේ දේවල් කරලා ඉවරුණාට පස්සේ පුළුවන් නම් සබ්බේ සත්තා සුඛිතා හොන්තු මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන දැහැන් පාඨයේ 21 වතාවක් හිතින් හිතමින් භාවනා කරන්න. ඊට පස්සේ සම්්‍යක් දුෂ්ටික දෙවියන්ට පින් දීලා මෛත්‍රී කරන්න. හැබැයි මොනම වෙලාවකවත් මළගිය ඥාතීන්ට හැමදාම ගෙදරදී පින් අනුමෝදන් කරන්න එපා. එහෙම වුණොත් ඒ අය පින් බලාපොරොත්තුෙන් පින් ගන්න ගෙදරට එනවා. සමහර විට ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒක හින්දා මැරුණු ඥාතීන්ට පින් දෙන එක ගෙදරින් පිට ආගමික ස්ථානයක කරනවා නම් තමයි හුඟක්ම හොඳ. කොහොම වුණත් ගෙදර දානයක් බණක් තියෙන වෙලාවට මළගිය ඥාතීන්ට පින් දුන්නට කමක් නැහැ. හැබැයි හැමදාම කරන්න එපා. මේ වඳින පුදන චාරිත්‍රය මිනිසුන් අතර විතරක් නෙවෙයි. බුද්ධ දේශනාවට අනුව දෙවියන් බ්‍රහ්මයන් අතරත් තියෙන උතුම්ම ක්‍රියාවක්. ඒක හින්දා හරියට වන්දනාමාන කරන්න පුරුදු වෙලා හරි ප්‍රතිඵල ලබා ගන්න. මං දන්නවා සමහරක් විට ඔයාලට මේ වීඩියෝ එකේ නොතේරෙන දේවල් ඇති. තවත් අයට විශේෂ අත්දැකීම් අදහස් ඇති. ඒ හැම දෙයක්ම පහතින් කමෙන්ට් කරන්න. මං ඒවා බලනවා විතරක් නෙවෙයි ඔයාලගේ ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. එහෙනම් අදට මම සමුගන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සම්මා සම්බුදු සරණයි.